අදමංවැයාලත් එක්ක මේ විදිහට ශයාකරගන්න හදන්නේ රසට සොෆ් එකට තෝසය හදාගන්න කොහොමද කියලා. ඉතිං කඩේ තියන ඉන්දිියප්ප පිටි පාම්පිටි පාවිච්චි කරලා රසට සොෆ් එකට තෝසය හදාගන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. කඩේ තියන ඉන්දිියා්ප පිටිකෝප්පත් දෙකක් ගන්නකොට පාම්පිටිකෝප්ප හතරක් අපි ඒකට එකතු කරන්න ඕනේ. තින් අද ගෙදර හැමෝටම කන්න තමයි මං මේ තෝසය හදාගන්නේ ඒ නිසා ඉන්දියාප පිටිකෝප්පතුනකට පාම්පිටිකෝප්පහයක් එකතු කරලා තමයි මම් මේ පිටිමිශ්‍රණය හදාගන්නේ. මේ ප්‍රමාණයට මම ඊස්ට්මේස හැඳි එකයි කාලක් විතර එකතු කරනවා. ඉන් පස පිටිටිකයි ඊස්්ටිකයි හොඳින් කලවම් වෙන්න කලවම් කරගන්නවා ස මිස්්‍රණය මංගද අනාගන්නේ සාමාන්‍ය රස්්නය උනුවතුරෙන් ඉතිං වතු්‍රකෝප් පහක්හයක් විිතර මට ඕනෙ වුණා ඔක්කම වතුරටික එකපාර එකතු කරන්නේ නැතුව ටිකින් ටික දාලා මෙන්න මේ පදම වෙනකං ඔයාලත් පිටිමිශ්‍රණය අනාගන්න අපිගන්න පිටිවර්ග අනුව එකතු කරන්න ඕනෙ වතුර ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන් එඒ නිසාවතුර ඔක්කොම එකපාර එකතු කරගන්න එපා ටිකටික එකතු කරලා මේ විදිහට අනාගන්න. තෝසකියන්න අපි කවුරුත් කන්න කැමති කෑමක් ඉතින් මේ විදිට ගෙදරම හදාගත්තාහම අපිට පිරිසිදුවට රසට න්න පුුවන්. මේ පිටිමිස්ට්‍රණය හදාගන්න කොට කොයිවෙලාවකවත් ඉන්දිියාප පිටි වැඩිකරගන්න එපා එහමුණොත් තෝසක සොෆ් එකට උයාගන්න බැරිවෙනවා තෝස එක කැඩෙන් න්නත් බලනෝ. ඒ නිසා කොයිලාත් ඉන්දිියාප පිටිගන්න ප්‍රමාණය වැඩිකරගන්න එපා පාම් පිටිත් වැඩියෙන් ගන්න එපා ම් පපිටි ඩියුණොත් වෙන්නෙ තෝසේක ගොඩක් තුනීට තමයි අපිට උයාගන්න වෙන්නේ. ටිকা මේ වගේ හොন্ඳিං අනාගන් ඕෝ, මේක තමයි පිටිමිශත්‍රණය පදම මේ පදමට ඔයාලත් පිටිටික අනාගන්න වතුර වැඩිකරගන්න එපා. ඉන් පස්ස මං කරන්නේ මේ පිටිටික හුලංවදිීනෙ නැති වෙන්න හොඳට පියනකින් වහලා පැත්තකින් තියෙනවා. මං පිටිටික අනාගද්ධ වෙලාව උදේ එකොළහයි දැල් අවස තුනට විතර පිටිටික අරගෙන බැලුවා ඔවැලට පේන වැත්ති පිටිටික හොඳට පිපිල තියෙනවා ඉතින් මේ වෙලාවෙදි මං මේ තෝස පිටි මිස්ත්‍රණයට පොල්කිරි ටිකක් එකතුකරගන්න තමයි හදන්නේ. මේ වෙලාවෙමන් ලුණු එකතු කරගන්නවා ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න පුළුවන්. ඉන් පස පොල්කිරි අ්ඩුකෝප්ප එකකක් පිතර එකතු කරලා මේ විදියට හොඳින් කලවම් කරගන්නවා. මේ තෝසපිටි මිස්්‍රණය පොල්කිරිවෙනුවට වතුර එකතු කරලත් අපිට හදාගන්න පුළුවන් නමුත් ඉතින් පොල්කිර එකතු කරපු හාම තෝසේක රස වැඩිවි නිසා මම් පොල්කිරිටිකක් තමයි එකතු කරගත්තේ. කෙනෙක්ට පුළුවන් අවශ්‍යනං මේකට තෙම්පරාදුවකුත් එකතු කරගන්න ලෝනු සදුලූනු කරපිංච අබටිකක් තෙම්පරාදු කරලා එක මේ පිටිමිශ්‍රණයට එකතු කරගන ඒ විදිහයට තෝසය හදාගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේන වැති මං පිටිටික හොඳින් දියකරගෙන තියෙන්නේ ුත් බලා ලුුණු අඩු පාඩුනම් එකතු කරගන්න ඉන් පස්සෙ මංකරන්නේ ආයෙත් පියෙන වහලා පිටිටික පැත්තකින් තියලා තියෙනවා දැන්වෙලාව හවස පහට විතර ඇති නැවතත් පිටිටිකාරගන හොඳින් කලවම් කරගන මන් තෝසැවුයන්න තමයි මේල ඇස්ති වෙන්නේ ඉතින් තැටියක් ලිපේතියාගන එක පොල්තෙල් ටිකුත් ගාගන තැටිය ටිකක් හොඳින් රත් වෙන්න දෙෙනවා පස්ස මෙන්න මේ විදිහට තෝස පිටි මිශ්‍රණය චුට්ටක් දාලා තෝස වියන්න තමයි දැංහදන්නේ. මේ වෙලාවෙ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න ලිපේ ගින්දර අඩු වනොත් තෝසේක අපිට හරියට උයාගන්න බැරි වෙනවා ගින්දර වැඩි වුනත් එහෙමයි ඒ නිසා මධ්‍යම ප්‍රමාණයට ලිපේ ගිින්දර තියාගන්න. ඉතින් මේ වැලට පේන ඇති තෝස බැටුරක චුට්ටක් වවත් අපේ තෝස තැටිය අල්ලන්න නැහැ ගෑවෙන්නෙ නැහැ පහසුවෙන්ම අපිට තෝස එක ගලවල අයින් කරගන්න පුළුවන්. මේ විදිහට තෝස වඋයපු හාම තෝස ගොඩක් සොෆ්ට් ඒවගේම අපිට රසට කන්නත් පුළුවන් න් අදමට ඔයාලට පෙන්න්න ඕනෙ වුනේ මේ විදියට ඉදියාප පිටි පාම්පිටි එකට එකතු කරලත් රසට තෝසය උයන්න පුළුවන් කියන එක ඉතිං ඔයාලත් ගෙදරදි හදල බලන්න ඇත්තටම රසට අපිට තෝසය හදාගෙන කන්න පුළුවන් මේ පිටි ප්‍රමාණයෙන් මන් තෝසය දහටක් වුයාගත්තා ඉතිං ඔයාලටත් පුළුවන් ගෙදරදීම මේ විදියට රසට තෝසය හදල බලන්න මේ තියෙන්නේ මං ඒවිදියට උයාගත්ත තෝසේ ඉතිං වලට පේනො ඇති කොච්චට සොෆ්ත කියලා ඒවගේම හොඳ රසට තිබුණා අදමන් තෝස කන්න මාලු මිරිසට උයාගත්තා පරිප්පු ටිකක් උයාගත්තා. ඉති මේ මොනදේවල් තිබුුණත් ඇත්තටම තෝසෙ මටනන් රස කොච්චි සම්බෝලත් එක්ක ඔයාලත් තේවිදිහරත් ට්‍රයිකරල බලන්න හරිම රසයි. ඉතිං ඔය විදිහට තමයි රෑකෑමට මන් තෝසය හදාගත්තේ. ඔයාලත් මේ වගේ රසට තෝසෙ හදලා මටත් කමෙන්ට් එකක් තියන්න මේ තෝස රසයිද කොහොමද කියලා එනම් අදට ගිහින් එන්නම් ආයෙත් මේ වගේ ලස්සර වීඩියෝ එකකින් අපි හමුවයමු ඔයල හැමෝටම සුබද අවසා